නීල පබළු බලන අපි දන්නවා මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන දේ. කොරළුගේ අම්මා මේ වෙනකොට කලින් හිටපු දුර්වල අම්මා නම් නෙවෙයි ඉන්නේ. දැන් දැන් බොහොම ශක්තිමත් වෙලා ඉන්න කියන දේ නම් පැහැදිලි. ඉතින් මේතරම් ශක්තිමත් තුන එක නම් පෝජගේ ඇඟට ගුණ වෙන්න විදියක් ඇත්තෙම නැහැ. ඉතින් දැන් පෝජගේ වැරදි වැඩ ගොඩක්ම මේ වෙනකොටත් හොයාගෙන ඉන්න විශාක පොලිසියත් එක්ක එකතු වෙලා තමයි ඒ හැමදේම හොයාගත්තේ. ඉතින් කොරළුගේ අතුරුදහන් වීම උනත් පෝජගේ වැඩක් විත්තිය මේ වෙනකොට විශාක උනත් විශ්වාස කරනවා. ඉතින් දැන් කොරළු වෙනුවෙන් විශාකත් වෙනදාටත් වඩා සැලකිල්ලෙන් වැඩ කරනවා කියන දේ අපි දන්නවා. ඉතින් විශාක සුබද්‍රා එක්ක කතා කරලා අභිමන්ගේ සහ කොරළුගේ විවාහය ඉක්මන් කරන්න ඕනේ කියලා තමයි හිතන්නේ. මොකද අභිමන් කොරළු දෙපැත්තකට වෙලා ඉන්න තාක්කල් සිද්ධ වෙන්නේ තව තවත් පෝජගේ කරදරවලට ලක් වෙන්න වෙන එක තමයි. අනිත් එක තමයි අභිමන් කොරළු වෙඩින් එක හරහා තව දෙයක් ලබා ගන්න පුළුවන් වෙනවා විශාකට වගේම සුබද්‍රටත්. ඒ කියන්නේ අභිමන් කුරුළු එකතු වෙනවා කියන දේ දැනනට පස්සේ පූජා නිකන් බලන් ඉන්නේ නැති වෙයි. ඒ කියන්නේ පූජා සැලසුමක් හදන්න ලොකු ඉඩකඩක් තියෙනවා මේ උත්සවය විනාශ කරන්න. අපි දන්නවනේ දැන්ටත් පූජා අලුත් මැරේක් හොයාගෙන ඉවරයි. ඉතින් ඒ නිසා අපි දැක්කා ඇලෙක්ස්ගේ මරණයත් පූජා සිදු කළා. ඉතින් මේ අයගෙන්ම උදව් අරන් නැවතත් අනිවාර්යයෙන්ම කොරළුගේ ජීවිතයට හානියක් කරන්න උත්සාහ කරනවා කියන එක විශ්වාසයි. ඉතින් හොඳ අවධානයෙන් හිටියොත් සිද්ධ වෙන්නේ පෝජගේ වැරදි අල්ලගන්න පහසු වෙන බව නම් ඉතින් ස්ථිරයි. ඉතින් දැන් අභිමන් කොරළු විවාහය දවසට කලබලයක් ඇති කරන්න උත්සාහ කරනකොටම පෝජගේ මැරයන්ව අල්ලගන්න පුළුවන් වෙනවා කියන එක නම් විශ්වාසයි. ඉතින් පූජිට උදව් කරන මැරයන් අල්ලගන්නවා කියන්නේ පූජව සහ මොළේම පරාද කරන්න පුළුවන් වෙනවා කියන එක තමයි. ඉතින් පූජා දුර්වල කරන්න මේ මග ගොඩක් හොඳයි. පූජා කරලා තියෙන හැම වරද්දක්ම අල්ලගන්න පුළුවන් කියන දේ නම් විශ්වාසයෙන්ම හිතන්න පුළුවන්. මේ වතාවේ නම් පූජිට ගැලවෙන මගක් නැතිවයි වගේම කුරුළු අභිමන් විවාහය කඩාකප්පල් කරන්න බැරි වෙනවා කියන එක නම් ස්ථිරයි. ඉතින් අභිමන් කුරුළු විවාහය වෙනවා කියන්නේ පූජගේ ලොකුම ලොකු පරාජය වෙනවා කියන එකට අමුතුවෙන් අදහසක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැතිවයි කියන එක අපිට පිළිගන්නම සිද්ධ වෙනවා. ඉතින් පූජිට අකමැති අය මේ වීඩියෝ එකට ලයික් කරන්න, ඒ වගේම කුරුළු ගැන දැනෙන අවංක අදහස කමෙන්ටයක් විදියට අපිට කියන්න යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම නීලපබළු කතාවේ ඉස්සරහට වෙන දේවල් උපකල්පනය කරලා දැනගන්න තරු අහුර සබ්ස්ක්‍රයිබ් කරන්න යන්න අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.